අයියාලුනේ ගොඩ කාලකින් ඔයාලට තවත් එඩියුකේෂන් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ වීඩියෝ එකේ නම තමයි තාවකාලික චුම්බක හා ස්ථිර චුම්බක. තාවකාලික චුම්බක. ඉතින් මොකද්ද මේ තාවකාලික චුම්බකයක් කියන්නේ? තාවකාලික චුම්බකයක් ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත් චුම්බකයක චුම්බකත්වය පවතින විට විතරයි. ඒ කියන්නේ තාවකාලික චුම්බකයක් ක්‍රියාත්මක වෙන්න විද්‍යුතය අවශ්‍ය වෙනවා. ඉතින් අපි දැන් බලමු තාවකාලික චුම්බකයක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපිට ඒක ලේසියෙන් හදාගන්න පුළුවන්. අපිට ඒකට ඕනේ ඇණයකුයි බැටරියක් සහ වයර් කැබල් ටිකක්. ඉතින් මෙන්න මේ විදිහට අපිට හදාගන්න පුළුවන් එක. දැන් මේ ඇනේ කොනට අපි අල්පෙණිති හරි හැට්ටකටු හරි මොන වගේ පොඩි සියුම් යකඩ කුඩු වගේ જાතියක් දැම්මොත් මේ ඇනේට ඒ යකඩ කුඩු ටික ඇලිලා එනවා. ඉතින් එහෙම තමයි මේකේ චුම්බක බලය රඳා පවතින්නේ. ස්ථිර චුම්බක. ඉතින් ඔයාලා දන්නවා යූ හැඩැති චුම්බක, ඊට පස්සේ දණ්ඩ චුම්බක, කූරබ චුම්බක, මුදු හැඩැති චුම්බක, ඒ වගේ චුම්බක වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මේවට තමයි අපි කියන්නේ ස්ථිර චුම්බක කියලා. මොකද මේ වගේ දැන් දණ්ඩ චුම්බක වගේ ගත්තොත් චුම්බකත්වයේ දීර්ඝ කාලයක් පවතින නිසා ඒවට අපි ස්ථිර චුම්බක කියලා කියනවා. ඉතින් මේ තියෙන්නේ ස්ථිර චුම්බක කීපයක්. හරි, ඉතින් අද අපි කතා කරා තාවකාලික චුම්බක හා ස්ථිර චුම්බක ගැන. ඉතින් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්.